කැලින් තමයි ඔරිජිනල්. අනුකරණ වලට නොරැවටෙන්න කැලින් නමති වේදයි හොඳින් බලන්න. විශාල පිරිවැයක් දරා ඉදි කළ ඇතම් ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දැමීම හේතුවෙන් සිදුවන්නේ මහජන මුදල් විනාශ වීම පවණයි. මේ ලෙස විනාශ වීමේ අවදානමට ලක්ව ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සති පොළ ගොඩනැගිල්ලක්. මේ ඌව පරණගම අබගස්තෝව ප්‍රදේශයේ ඉදි කර ඇති සතිපොළ. අබගස්තෝව නගරයට මීටර් 200ක් පමණ දුරකින් මේ සතිපොළ ඉදි කර තිබෙනවා. නමුත් මේ වනතේ කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම හේතුවෙන් සතිපොළෙහි දක්නට ලැබෙන්නේ මෙවන් තත්ත්වයක්. ජනතාව පවසන්නේ නිසි අධ්‍යනයකින් තොරව සිදු කළ සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති බවයි. අදමන විට සතිපොළ සඳහා ඉදි කළ ඉදිකිරීම් කැලෑවට ගොස් ඇති අතර ගොඩනැගිල්ලෙහි වහලය හා වැහිපීලි ආදියත් කැලවී ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඌව පරණගම ප්‍රාදේශීය සභා ලේකම් කාර්යාලය ආසන්නී පිහිටායති මේ සතිපොළ භූමිය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විනාශ වී යාමට ඉඩ හැරීම කනගාටුවට කරුණක් බවයි. මේ පිළිබඳව කඩිනමින් සොයා බලා සතිපොළ ආරම්භ කිරීමට නොහැකි නම් වෙනත් ප්‍රයෝජනවත් යමක් වෙනුවෙන් යොදවන්නේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මට මතක හැටියට 2008 වසරේ වගේ තමයි මේ පොළ භූමිය කියලා මෙතන මේක ස්ථාපිත කරේ. එතකොට මේක දාන්න පදනම් වුණේ ගොවියෝ දෙතුන් දෙනෙක් රාම්බගස්තෝ හන්දි පාදිතුමා විදිහට එළවලු පොඩ්ඩක් ගෙනල්ලා තියා හිටියා. හැබැයි ඒකට පාදිත සභාවයකට තිබුණ නායකත්වයේ කල්පනා කළා මේ පොළක් ඕන වගේ එකක්. නමුත් පොළක් කියන එකක් එහෙම ස්ථාපිත වෙන්නේ නැහැ කියලා අපි හැමෝටම දන්නවා. කිසිදු සක්‍රීය අධ්‍යයනයක් නොකර මෙතන ගෙනල්ලා විශාල මුදලක් ජනතා මුදලක් පාවිච්චි කරලා මේ කොන්ත්‍රාත් එක නම් ඉවර කරා. හැබැයි දැන් 2008 ඉඳලා මේනකොට දැන් 2024 වගේ එතකොට මේ කාලය ඇතුළේ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මේ ස්ථානය මේ කරාවාස වෙලා තියෙන විදිහට මේක අපචාර වලට තමයි දැන් තියෙන්නේ. මිනිසුන්ට මද්ද්‍රව්‍ය භාවිත කරන්න වෙනත් අපචාර වේ. එතකොට මේක කිසි ඵලදායි නැති වැඩක්. මෙහෙම ඒවා ඌව පරණවාසියේ තියෙනවා. උදාහරණ ලුණුවත්තට ගියා ලුණුවත්ත පොළ කියලා එකක් හදලා කරේත් මේකම තමයි. මේ ජනතාවගේ මුදල් ජනතාව කණ්ඩ නැතුව ඉන්නවා. මිනිසුන්ට ගෙවල් දොරවල් නැතුව ඉන්නවා. ළමයි ඉස්කෝලේ යව ගන්න නැතුව ඉන්නවා. මෙන්න මේ ආකාරයට තමයි රටේ මුදල් නාස්ති වෙලා ගියේ. තම තමුන්ගේ පුද්ගලික උමනාවන් සඳහා. එනිසා කරුණා කළා මේ වගේ ස්ථාන අලුත් වැඩියා කළා මේව සුද්ධ පවිත්‍ර කළා ඵලදායි ව්‍යාපෘ වෙනත් ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා හෝ ඒවා සුද්ධ පවිත්‍ර කළා හදලා දෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.